ආයුබෝවන් බජට් කිචන් වෙත ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් සහ ගෞරවයෙන් ඔන්න පිළිගනු ලබනවා. ඔන්න ඉතින් මේ සතියේ බජට් කිචන් එකේ වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි පටන් ගන්නේ. ටිකක් වෙනස් විදිහකට. අපේ වත්ත කෙරවලේ අම්මා මඤ්ඤොක ගස්ටයක් හිටවලා තිබුණා. ඉතින් අම්මා කිව්වා ගිහින් ඒ ටික උගුල්ල බලමුයි කියලා. මොකද දැන් මාස 3ක් 4ක් පරණයි. ඉතින් මාත් අම්මත් එක්ක ගියා. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප් එක අරගත්ත. මොකද අම්මා ඉස්සෙල්ලා හිටවපු මඤ්ඤොක ගස්වල ගස් ටික උගුලන්න යන නිසා ඉතින් දැන් අල දෙහැලද කොහොමද කියලා දන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා මම හිතුවා මේක වීඩියෝ කරගන්න ඕනේ කියලා. කොහොම හරි අම්මා හිටවපු මඤ්ඤොක ගහේ මඤ්ඤොක අල 1යි 2යි 3යි 4ක් ඔන්න බැහැලා තිබුණා. ඔන්න ඉතින් නැවුම් මඤ්ඤොක අල තමයි මේ තියෙන්නේ. ඉතින් අපේ අම්මට නම් හරිම සන්තෝෂේ එයා හිටවපු මඤ්ඤොක ගස්වල මෙහෙම පළදායි ඇවිල්ලා තියෙන එක. ඉතින් මමත් ඔය අපේ වත්තේ හොම දැක්කමයි මේ ඔච්චර හොඳට අලගෙඩි ටිකක් බැහැලා තියෙනවා, මඤ්ඤොක ටිකක් බැහැලා තියෙනවා. තව ගහක් ගලවලා බැලුවා. ඒකේ නම් අච්චර අර ගහේ වගේ හොඳට ගෙඩි ඇවිල්ලා තිබුණ නැහැ. ඒකේ නම් ලොකු අලයයි චූටි අලයකුයි තමයි තිබුණේ. ඉතින් චූටි කුසී ඒ අස්සේ ඔන්න වැලක් කකුලේ පැටලලා කියලා හොඳටම ආණ්ඩනවා. කොහොම හරි මේ තියෙන්නේ අම්මා තව මඤ්ඤොක ගස් ටිකක් එතන හිටවලා තිබුණා. අන්න ඒ ටික බඩවේ. ඔය රසයි ගෙඩි කාල නැද්ද? ඉස්සර දහම් පාස යනකොට අපි කනවා. කහ පාට වෙන්න ඕනේ අම්මා. ඔගෙන් මේ පොත්තත් එක්කම කහ වෙනවා. මේ තියෙන්නේ අපේ වත්තේ නිකන් ගියපු පඩගෙඩි වගේක්. අර තියෙන මේක කලින් නම් අපේ වත්තේ තිබුණ නැහැ. කොහෙන් හරි කොහොම හරි ඇවිල්ලා වැවිලා. අනේ ගන්නකො. ඒව තමයි පඩගෙඩි තමයි. අන්න එතන මැද්දේ තියෙනවා. ඒනු ටික පිටින්ම ගන්න. අර කෙලේ ඒනු හැල්ල. ඔන්න අපි දැන් ගලවපු මඤ්ඤොක් කලේ එළියම සුද්ධ කරන් ඉන්න තමයි හදන්නේ. ඒ වතුරකයි පිහියයි අරගත්ත නැත්නම් ආයි මෙතන සිංක් එක මඩ වෙන නිසා මොකද මඤ්ඤොක් කලේ සෑහෙන මඩ. අපි එළියට ගිහිල්ලා එළියේ ඉඳන් එහෙනම් මඤ්ඤොක් කලේ සුද්ධ කරමු. කපන්න ගියදොල ඇවිල්ලාද? ඒක බලන්න. ඉතින් වෙනසකටත් එක්ක තමයි අපි මේ එළියට ඇවිල්ලා මේ ටික සුද්ධ කරන්න ගත්තේ. අපේ වත්තේ තාප්පේ ගහපු දවසක අපිට පුළුවන් වෙයි බජට් කිචන් වීඩියෝ එකක් එළියේ ඉඳන්ම ඔයාලට අරගෙන ඉන්න. කොහොම හරි ඉතින් අම්මයි මමයි දෙන්නම එකතු වෙලා මඤ්ඤොක් කල ටික සුද්ධ කළා. මොකද අපි හිතාගෙන ඉන්නවද කොටසක් බදලා තව කොටසක් ටෙම්පරාදු කරන්න. ඉතින් ඒක නිසා සම්පූර්ණ අල තියෙන විදියට කීපයකුත් තම්බන්න කීපයකුත් විදියට කොටස් දෙකකට අපි මඤ්ඤොක් කල ටික සුද්ධ කළා. මේ හොඳට මෙහෙම පොත්ත ගැලවෙන්නේ මඤ්ඤොක් හොඳයි. පිටි මඤ්ඤොක්. සමහර වෙලාවෙ මෙහෙම ගැලවෙන්නේ නැහැ නේද? කුෂිත් එක්ක නම් සෑහෙන අමාරුණා මේ වැඩ ටික කරන්න. කොහොම හරි ඉතින් අපි එළිය ඉඳගෙන සක්කොම් මඤ්ඤොක ටික සුද්ධ කළා. කිලෝ එකක් වගේ තියෙන තිනේ මඤ්ඤොක. කිලෝ එකට වැඩි දෙකක් නෑනේ. දෙකකට කිට්ටු වෙන්න වගේ. මේ තියෙන්නේ අපි ගලවපු මඤ්ඤොක ටික. ඉතින් ඊට පස්සේ ඒ ටික අපි හැම අරගෙන ගිහිල්ලා එළිය ටැප් එකෙන් හොඳට හේදුවා. හොදනකොට අපේ අම්මා කිව්වා මඤ්ඤොක් කාලේ පොත්තත් ඉස්සර මිනිස්සු බදලා කෑවයි කියලා. ඉතින් මම කිව්වා එහෙනම් අපිත් අද පොඩ්ඩක් මඤ්ඤොක් කාලවල අර ගලවලා අයින් කරන සුදු පාට රෝස පාට පොත්ත ඔය තියෙන්නේ. අන්න ඒ පොත්ත බදලා බලමු එහෙනම් කොයි වගේ රසයක්ද එන්නේ කියලා පොඩ්ඩක් ට්‍රයි කරලා බලමුයි කියලා. හරි එහෙනම් අපි දැන් මේ අල ටික ඔක්කොම අරගෙන යන් අපේ කුස්සියට. ඔන්න අපි මඤ්ඤොක ටික කපා ගන්නවා. ඉස්සෙල්ලා මේ අම්මා මේ මඤ්ඤොක පොතු ටික කපාගෙන මන් දන්නේ අපි කාලා බලමු. ඊට පස්සේ මේ රවුන්ඩ් චූටි චූටි රවුන්ඩ් කපා ගන්නවා මඤ්ඤොක පෙති බදින්න. මේ තියෙන්නේ අපේ වත්තේ සුපිරිසුදු වස විසින්තොර මඤ්ඤොක්ක. ආ පුතා ඉන්නවා මේ. ආ පුතා ඉන්නවා. හයි කියන්නේ ඉතින්. හයි කියන්. හයි. මේ අපේ ගෙදර මේක කපන කට එකක් තියෙනවා නයිස ඩයිස් එකක්. මේ ඒ වුණාට අපි ඒ කපන්න නැතුව මෙහෙම කපනවයි කියලා හිතුවා. මොකද හැමෝටම ගෙදර කට නැහනේ. ඒක නිසා මේ විදිහට අතින් කපලා බදලා බලනවා කොහොම වේවිද කියලා. හොඳට කැපෙනවා නේ? හොඳට කැපෙනවා. අතත් අද කරලා තිබ්බම ඉතින් අර මේ බජට් කිචන් එකේ පීය ගන්නකෝ අම්මා. බෑ දැන් මේක කපමු. ඔන්න ඉතින් මේ කියන්නේ පඩගෙඩි. අර අපි උදේ මඤ්ඤොක ගලවන තැන තිබුණේ වෙලා අන්න ඒකින් ගලවගත්තු පඩගෙඩි තමයි තියෙන්නේ. මෙන්න මේ පඩගෙඩිය ටිකක් ඉදෙන්න ලාවට ඉදෙන්න ආපු පඩගෙඩියක්. මේක ඉදිච්ච පඩගෙඩියක්. මේක හොඳටම ඉදිච්ච පඩගෙඩියක්. ඉතින් සාමාන්‍යයෙන් පඩගෙඩිය මේ ගානට ඉදුනම මේ වටේ තියෙන රේණු එක නිකම්ම ගැලවිලා යනවා. ගිහින් මේ විදිහට තමයි මේක ඉතුරු වෙන්නේ. ඉතින් අපි කාලා බලමු. ඉස්සර මට මතකයි අපි දහම් පාසල් ගියාම මේ පඩගෙඩි ආයෙත් හැදිලා තියෙනවා. ඉතින් ඉඳ දවෙනකන් දහම් පාසල් ළමයි එන්නේ නැහැනේ.
ඉඳලා ගියාම අර මුළු පඩ වැලේම තියෙන මේ ගෙඩි ටික අපි කාලි ඉවර කරනවා. ඉතින් මම දන්නේ නැහැ ඇයි මේ ගෙඩි වලට පඩ ගෙඩි කියලා මිනිස්සු නම තිබ්බේ කියලා නේද? මේ ඔක මේ වතුරට කොක් ගාලා සද්දයක් එනවා. එහෙමද? ඔව්. ඒකද මේකට පඩ ගෙඩි කියන්නේ? ඔව්. ඔකේ ඔක කුපුරු කපපකින් පොඩි කරනකොට. කප පොඩි කරනවා. ආ ඌ. සද්දය අහන්න ඔහු උන්නේ ඒක පිප්පුව කොක් ගාලා. ඔය දෙකක් තියෙන්නේ. ඒක මේ ඉදිල මදිනේ. ආ ඒකට කොහොමද අරවත් පිපුර මේ සද්ද එනවා. මේක ගලවනකොට මෙන්න මේ විදියට හරියටම කිව්වොත් ෆැෂන් ගෙඩි වල මේ ඇට තියෙන්නේ අන්න ඒ විදියට වගේ තමයි මේ පඩ ගෙඩි වල තියෙන්නේ මෙන්න මේ විදියට තමයි තියෙන්නේ ඉතින් අපි චුට්ටක් කාලා බලමු මට රස මතක නැහැ අවුරුදු 12කට කලින් තමයි පඩ ගෙඩි කෑවේ පැරින් පැර රහත් ආතත දෙකන්න කාලා බලන්න කියන්නේ මේ ගුණදායි එක මම දැක්කද අපි අන්තිම චුට්ට කట్టి පොඩක් තිත්තා ලාවට එමු රසක් එනවා මොල්ටික පැනම් පැලයි හරියටම කිව්වොත් ෆැෂන් ගෙඩිවල මද වගේ අම්මම නෑ අම්මම කාලා බා මං කාව නෑ ඔය හරි මම ෆැෂන් දහ එනවා ෆැෂන් දහන ගොඩක් සමානයි ඔයාලා කොයි කොහෙ යනකොට පඩගෙඩි හම්බුණා දිච් එකක් වල කාලා බලන්න හරිද හරිම රසයි අපි මුලින්ම පොතු ටික බැදගෙන අම්මා කිව්වනේ පොතුත් කනවා පොතුත් රසයි කියලා ඒක නිසා අපි පොතු ටික බැදගෙන ඊට පස්සේ මඤ්ඤක කන්නිට කපාගත්තු පෙති ටික බැදලා බලමු මම හිතන්නේ මේකත් අපේ කඩේ මඤ්ඤක පෙති රසම තමයි එනවා ඇත්තේ නේද කවන්නේ අපි බලමුකෝ මම බැද්ද මඤ්ඤොක්ක පෙති ටික අම්ම ඇවිල්ලා කියනවා බැදිලා මදිලු සුදු පාටයිලු හැබැයි රස කඩේ අපේ නිකන් කිර ගන්න මඤ්ඤොක්ක පෙති වලට වඩා මාල් ෆ්‍රෙෂ් රහක් තියෙනවා මඤ්ඤොක්ක අලුත් වෙන්න ඕනේ දැන් කඩේ ඒවා බැදිලා බැදිලා තියෙන ඒවානේ ඉතින් දැන් මේ අද ගලවපුවම නෙමෙයි දැන් සම්බල කනකොට අදම ගලවපුවා අදම කනකොට රසයිද කොහොමද අපි මේ මඤ්ඤොක්ක ටික තැම්බෙන්න තිබ්බ ටෙම්පරාතු කරන්න දැන් අම්මා ඒකට ලුණු දාන්නයි යන්නේ ලුණු දැම්මා බයි බයි බහින්න ගෙදරින් ගලවගත්තාල ගෙදර කපලා ගෙදර බැදලා සෞඛ්‍ය ආරක්ෂිත ළමයින්ට දෙන්න පුළුවන් ගොඩක් පෝෂදායි කැමති නේද මන්නක සම්බරයක් තරහේ තුමර අර කොක්කට වගේ ඉන්නේ ඔහම කනවනේ ඉතින් සම්බර මන්නක සම්බර කන නැති ළමයි ගොඩක් වෙලාවට මේ විදිහට හදලා දුන්නම කාලි මේක ඉතින් ගොඩක් සරල පහසු දෙයක් ඕන කෙනෙක් දන්න දෙයක් නමුත් අද අපි බජට් කිතන එකේ බජට් කැමක් විදියට මේක හැදුවා ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ බජට් කිචන් එකේ හදන ගොඩක් කැම
පුංචි කුෂිරත් කන්න පුළුවන් විදිහේ කෑම තමයි හදන්නේ. මොකද අපි කාලා විතරක් වැඩක් නෑ නේද? කුෂිත් කන්න එපේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ හදන්නේ චූටි කෙනෙකුට කන්න පුළුවන් විදිහේ කෑම. කුෂි කිව්ව නිසා සෝස් දාලා කාලා බලනවා. මම දන්නේ සෝස් දාලා කෑම මන්නක පෙතිවල මොන වගේ රහක් එනවද කියලා. දැන් ඉතින් සමහර මේකට හිනා වෙයි සෝස් එක්ක මේ මන්නක පෙති කනවද කියලා. අපි නිකන් try කරලා බලමු කොයි වගේ රහක් දෙන්නේ කියලා නේද? අපි දැන් පොල් තෙල් ටික තාච්චියට දාගත්තා. මෙතන තියෙනවා අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය ටික. මෙතන තියෙනවා සුදු ලූණු, ඒ වගේම කපාගත්තු බී ලූණු, අවමිරිස්. අවමිරිස් කියන්නේ මේ වියලි මිරිස්, අබ සහ කරපිංචා. අපි මුලින්ම අබ ටික දාගන්නවා තෙල් තාච්චියට. ඊට පස්සේ සුදු ලුණු ටික දාගත්තා. සුදු ලුණු ටික රන්වන් පාට වේගෙන එනකොට අපි ඒකට දාගන්නා වියලි මිරිස් ටික. අම්මා මාරු සුවඳයි. තියෙන්නේ අපි ඒත් වත්තෙන් ගලවල වේල්ල කොටපු කහ කහ සොල්පේකුත් එකතු කරගන්නවා. දාලා ඔක්කොම ටික කලවම් කරගන්න. පාට නම් හරිම ලස්සනයි. ඒක කඩෙන් ගේනකොටදී හොඳයි මේ අර ඩයි දානවානේ කහ වලට කඩේ. ඊට පස්සේ දාන්නේ ප්‍රමාණයට ලුණු එකතු කර ගන්නවා. පොල් දා ගන්නවා. ඒ ඔක්කොම කරේ මද හින්නේ. ගොඩක් දින්තර දාන්න.
කියන්නේ මොකද්ද මඤ්ඤොක්ක ටෙම්පරාදු මඤ්ඤොක්ක ටෙම්පරාදු ටෙම්පරාදු හදාගෙන ඉවරයි මෙන්න මේ විදිහට ඩිෂ් එකට දාගෙන කාලා දාන්න තමයි තියෙන්නේ නන්නා පොඩ්ඩක් ඉන්න මෙන්න මේ විදිහට තමයි මඤ්ඤොක්ක ටෙම්පරාදු පේන්නේ හරිම සුවඳයි ඔව් හරිම රසයි කොස්කොත්තු අර අපි එලෝලු විතරයි දැම්මනේ ඒක රස මේක රස වෙනස් අර ඒ වගේ හරිම රෑම් හොඳ ෆ්‍රෙෂ් රසක් තියෙනවා මේක ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා සමහරට ගෙදර හදලා කාලා ඇති හදලා කාලා නැත්තම් කාලා බලන්න ඉක්මනටම හදලා මෙන්න මේ විදිහට තමයි පොත්ත වැද්දම තියෙන්නේ එකක් කලවන්ද ඉතින් පිටයි එහෙනම් සෙට් වෙන්න ඒකට හුරු රහක් තියෙනවා සමහර දවස්වලට සිකුරාදට වීඩියෝස් දාන එක චුට්ටක් එහාම යනවා හැබැයි මම කොහොම හරි සතියේ එක වීඩියෝ කුකින් වීඩියෝ එක මොකක් හරි කෑම සම්බන්ධ මොකක් හරි වීඩියෝ එකක් ඔයාලට එක අරගෙන එනවා හරි එහෙනම් අපි ගිහින් එන්නත් ඔයාලා හැමෝටම මුස්සන්න රසබර දවසක් සතුටින් පරිස්සමෙන් ඉන්න ගිහින් එන්න